්‍ර ංකා ප්‍රමියලෙක් තරඟගාවලය පසුගිය දවසක ආරම්භ වනාා මෙහි සාරමාරම්භක උත්සවේදී ප්‍රසිද්ධ ගායිකා ප්‍රවීණ ගායකා උමාරයා සිංහවන්ස ශ්‍රී ලංකා ජාතිකගීිය ගායනා කරා එම ජාතිකගිය ගායනා කරේ ජාත්‍යන්තර විලාශයන්ට අනුවයි මෙතෙන්ද මෙම ජාත්‍යන්තර විලාශයට අනුව ගායනා කිරීමට යාමේදී ශ්‍රී ලංකා ගීයේ චම් වෙනස්කම් අසන්නන්ට අහන්නට ලැබුණා ශ්‍රී ලංකා මාතාකයන්න ශ්‍රී ලංකා මහතා යනුවනුයි බොහෝ දෙනෙකුට ඇසෙන්න්නට වනේ. ඉතින් එදා ඒ උමාරයා ශ්‍රී ලංකා ජාතිකගිය ගායනාකරපු ආකාරය සමාධ්‍ය මාජ්‍ය ජාලාවලවාගේම ප්‍රසිද්ධ මුද්‍රිත ඒ වගේම රූපවාහිනී නාලිකාවල පවා බොහෝ දෙන්න සරදමට ලක් කරන්නට වුණා. මේ ආකාරයෙන් ජාතිකගීය වෙනස්කිරීමට ඒ ගයනා ස්වරූපය වෙනස්කිරීම පවා, ඒතරම් සුදුසු දෙයක් නොවේ කියලයි විචාරකයෝ මතඵල කරන්නට වනේ. ඒ වගේම අපට මතක විදිහට ආනන්ද සමර්කෝන් මහතා එතුමාලියපු නමෝ නමෝ මාතා, දේශපාලඥන්ගේ වුවමනා එපාකම්බලට එද්දාස් නමසය හැටේදසකේදී වෙනස්කිරීමත් එක්ක ඒ ඇතිවුණු හිත්වේදනාවට නිදිපෙති තිහක් බීලා තමන්ගේ ජීවිතෙන් සමුගත්තා. ගරු ආනන්ද සමරකෝන් මහතා අපට උරුම කරපු මේ ජාතිකගීිය, අකුරක් හෝ වෙනස් කරන්නට නම් ශ්‍රීලාංකීය ප්‍රධාතන්තවාදී ජනරජයේ ගැසටවලට අනුව තුනෙන් දෙකක බල තල අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්තම් ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා එම ජාතික ගියේ යම් කිසි කොටසක් හෝ අකුරක් වෙනස් කරනවා නම්. ඉතින් මෙවැනි අද නීති ඇති තත්වයත් තුළ ශ්‍රීලංකාවේ ජාතිකගීය මෙආකාරයට විකෘතිකර ගායනාකරායන්න බොහෝ දෙනාගේ මතය වුණ. උමාරයා සිංහවන්ස කියන්නේ අපට සිටින දක්ෂ ගායිකාවක්. ඒ ඇන කිසිම සැකයක් නැහැ. ඇය ඔපෙරාවිලාසයෙන් ගායනාකිරීමට ඉතාම දක්ෂ බව අත කවුරුත් දන්නවා. නමුත් රටක ජාතිකගීය ගායනා කරන විලාසය මේ විදිහට වෙනස් කිරීම මෙම මතබේදයට තුඩුදුන්නා. එය ඒවාගේම ජාත්‍යන්තර මට්ට මේ ප්‍රේක්ෂකයන් නරඹණ අවස්ථාවක් වනත්, අපගේ අන්‍යයටතාවය පවතිනාකාරයට ජාතිී ගායනා කරා නම් මෙවැනි තත්ත්වයක් උද්ගතවන්නේ නැහැ. කොහොමවුණනත් මේ වෙද්දී ඒ සම්බන්ධයෙන් විනේ ක්‍රාමාර්ග ගන්නවා කියලා සුදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශය නිකුත් කර තිබෙනවා. කොහොමොවුනත් ඉදිරියේදී උමාරයාට මේ සම්බන්ධය නීති ගැටළුවලට මුහුණ දෙන්න වෙයි කියලා අපි නම් හිතන්නේ නැහැ. මොකද කොහොමෝවනත් උමාරයා කියන්නෙත් ජාතික වස්තුක්. ඉතින් යාළුවනේ මෙවැනි සිදුවීම් ගැන දැනගන්න අපගේ YouTubeු නාලිකාව සබස්ක්‍රයිප් කරන්න. ඔයාලගේ අදහස් වීලියකට යටින් එකතු කරන්න ඒක ගොඩක් වැදගත්. ඔයා ලට සුභදවසක්.